පාංශු සංරක්ෂණ ක්‍රම ලෙස අපට යොදා ගන්න පුළුවන් ඉඩම වේදිකා ලෙස සැකසීම සමෝච්ච කුට්ටිකානු සැකසීම ගල් වැටියදීම වැටියදීම ආදී විවිධ අවශ්‍ය සුදුසු ලෙස ගැළපෙන ක්‍රමයක් භාවිතා කරන්න පුළුවන් මේට අමතරව ජල සංරක්ෂණ ඒ සඳහා අපට පුළුවන් වැලවටා වසුන් නිදීම සිදු කරන්න මෙහිදී වැලේ සිට අඩි දෙකක පමණ ශාක වසුණක් ඉදීම සිදු කරන්න ඕනේ වඩාත් වැදගත් වෙනවා වැල පාමුල අඟල් 6ක් පමණ හොඳින් සූර්යාලෝක හා වාතාශ්‍රය ලැබෙන ලෙස සැකසීම ආධාරක ශාකයේ කප්පාදු කරාම අපි වැටහිර ශාකයේ කප්පාදු කරලා ඒ ගන්න අතුටි කපට මේ වැල වටා යොදන්න පුළුවන් මේට අමතරව අපි ඉදම වීසි ගැහුවාම ඒ එන වල් රොඩු හැමත් අපට වැල වටා වසුණක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් වල් පාලනයේ සිදු කිරීමේදී වැල පාමුල මේ කවාකාරව වල් අතින් ගැලවීම සිද්ධ කරන්න ඕනේ උදුළු ගැනීම සිද්ධ කිරීම සුදුසු වන්නේ නැහැ ශේෂ්ත්‍රී අනිත් කොටස්වල වල් වීසි ගැසීම හෝ මැෂිමින් ඉවත් කිරීම සිද්ධ කරන්න ඕනේ වල් පාලනය කිරීම වගාව නිරෝගීව පවත්වා ගැනීමට වැදගත් වෙනවා පොහොර යෙදීම ගම්මිරිස් වගාවේ අස්වැන්න කෙරෙහි සුදුසුම් බලපානවා මෙහිදී දෙපාර්තමේන්තුවේ පරිවේෂණ ආයතනයේ මගේ නිර්දේශිත ගම්මිරිස් පොහොර නිර්දේශයක් තියෙනවා ඒ යෙදීම වඩාත් වැදගත් වෙනවා යූරියා කොටස් 4කට එප්පාවල රොක් පොස්ෆේට් කොටස් 5කට MOP කොටස් 3කට කීසරයිට් කොටස් 1 කියන මිශ්‍රණයෙන් මිශ්‍රණය තමයි අපි ගන්න ඕනේ මෙහිදී වගාවේ වයස අවුරුද්දක් නම් අපි මෙම මිශ්‍රණයෙන් ග්‍රෑම් 125ක්ද අවුරුදු 2ක් වෙනකොට ග්‍රෑම් 250ක්ද අවුරුදු 3 හෝ ඊට පසු වෙනකොට ග්‍රෑම් 350ක්ද යොදන්න ඕනේ මේකෙදි ඇත්තටම වඩා වැදගත් වෙනවා අපි මේ පොහොර මිශ්‍රණය මේ ප්‍රමාණය නිර්දේශනය කරලා තියෙන්නේ ආධාරක ශාකයේ කප්පාදු කරලා ඒ වැටහිර ශාකයේ අතු ටික ගහවටා යොදනවා නම් තමයි අපිට මේ පොහොර නිර්දේශය ගැලපෙන්නේ නැත්තම් මේ වගේ දෙගුණයක් අපි ඒකට යොදන්න ඕනේ ගම්මිරිස් වගාවකට ජල සම්පාදන ක්‍රම ආකාර කිහිපයකින් භාවිතා කරන්න පුළුවන් සුද්‍ර ජල සම්පාදනය භාවිතා කරන්න පුළුවන් එහෙම නැත්නම් හැම වැලක් පාමුලම ප්ලාස්ටික් සිදුරු කරපු ප්ලාස්ටික් බෝතලයක් තිබිලා ජල සම්පාදනය කරන්න පුළුවන් මල් බාදයකින් වගේ වැලට ජල සම්පාදනය කරන්න පුළුවන් මල් රෑනක් ඇදුනහම කරල සම්පූර්ණ වෙලා මෝරණ අවස්ථාව වෙනකම්ම පසේ නිසි ප්‍රමාණයට ජලයේ තිබීම ඉතාමත් වැදගත් වෙනවා එමගින් කරලේ ඇට හොඳට පිරීලා කරල සම්පූර්ණ වෙලා හොඳ බරකින් යුතු ගම්මිරිස් කලක් අපට ලබා ගන්න පුළුවන්.